ඉස්පාහනි විසියන් මේ වරට ත්‍රස්තවාදීන් සමග නොබියව සටන් කිරීමට පවා පෙළඹී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් උදෙන් නානකර්මහතා පවසයි. පසුගිය දිනවල එම ප්‍රදේශවල හටගත් ඇතැම් සිදුවීම් එය සනාථ කරන බව ආරක්ෂක තත්ත්වය දැනුම් දීම සඳහා අද කොළඹ පැවති මාධ්‍ය හමුවේදී බ්‍රිගේඩියර්වරයා කියා සිටියේය. පෙරේද දිනේදී සාමාන්‍ය වැසියන් දෙදෙනෙක් LTT ත්‍රස්තවාදීන් විසින් එම ප්‍රදේශවලින් මිදී පැමිණෙන අවස්ථාවේදී ඔවුන්ට ප්‍රහාර එල්ල කරලා ඔවුන් ඒ දෙන්නෙක් මිය ගොස් තිනෝ. ඒ අවස්ථාවේදී ඒ ප්‍රදේශයේ සිටින සාමාන්‍ය ජනතාව LTT ත්‍රස්තවාදීන්ගේ වෑන් රථ හතරක් සහ යතුරු පැදි දෙකක් ගින් තැබීමට ලක් කරලා තිනෝ. ඔවුන් කුපිත වෙච්ච ඒ ප්‍රදේශයේ ජනතාව. ඊට පස්සෙ ඊයේ දිනේදී මේ ආකාරයෙන් තවත් සාමාන්‍ය වැසියන් දෙදෙනෙක්ගේ ළමයෙක්ව බලහත්කාරයෙන් බදවා ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් විසින් ප්‍රහාර එල්ල කළ දෙදෙනෙක් මිය ගිහලා තවත් ඒ පවුලේ සමාජිකයන් 5 දෙනෙක් තුවාල ලැබලා තිනවා. ඒ පසුව ඒ සාමාන්‍ය වැසියන් කුපිත වී ඔවුන් විසින් ඒ පිළිබඳව විරෝධය පළ කරපු අවස්ථාවේදී LTT ත්‍රස්තවාදීන්ගේ පොලිස් සමාජිකයන් එය වැළැක්වීමට උත්සාහ කරපු අවස්ථාවේදී එම පොලිසියට ගිනි තබලා එම පොලිස් සමාජිකයන්ට ප්‍රහාර එල්ල කළා තිනවා. පසුව පාලනය කර ගැනීමට නොහැකි අවස්ථාවේදී LTT ත්‍රස්තවාදී සමාජිකයන් අවිසමග පැමිණ 60ක් පමණ දෙනා පැමිණ එම ප්‍රදේශයේ ඔවුන්ට ප්‍රහාර එල්ල කළා තිනවා. ඒ ප්‍රහාර වලින් සෑහෙන සංඛ්‍යාවක් මිය ගිය බවත් සෑහෙන සංඛ්‍යාවක් තුවාල වූ බවත් එම ප්‍රදේශ වලින් පැමිණිච්ච අය සඳහන් කරනවා. ත්‍රස්තවාදීන්ගෙන් කුමන බලපෑම් එල්ලුවද සාමාන්‍ය වැසියෝ දිනපතා රජයේ පාලන ප්‍රදේශ වෙත පැමිණෙමින් සිටිති. ඊයේ බෝට්ටු 31කින් පැමිණෙමින් සිටි සාමාන්‍ය වැසියන් පිරිසකට පහර දීමට ත්‍රස්තවාදීන් දරු උත්සාහයක් ව්‍යර්ථ කළ බව මාධ්‍යමෝට එක් වූ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් DKP දසනායක මහතා පවසයි. නාවික හමුදාව කොටි බෝට්ටු වලට පහර දී සාමාන්‍ය වැසියන් නිරුපද්‍රිතව බේරාගත් බව දසනායක මහතා කියා සිටියේය. එම පිරිසට 550 දෙනෙක් ඇතුළත් වූහ. යුද හමුදාවේ